ශ්‍රදධා ප්‍රධාන ප්‍රෞති විකාශය සමගින් මම ලකිින්දුනුවන්ග ප්‍රමයෙන් සිරස්ථල. ශ්‍රීලංකාවට නයිහිමියන්ගේ මූල්්‍ය සුලක්්ෂිතතාවය කඩිනබින් අවශ්‍යයි. ජීවිස්ස සමුළුවේ රාජ්‍යනායකයන් අවධහරණය කරයි. ලංකා සතුස අත්‍යවශ්‍ය බහන්ඩ කිහිපයක මෙිල අඩුකරයි. දෙදහස් විසිතුන වසරේදී අලි සංගණනයක් පැවැත්වීමට තීරණයක් සඳ ආශ්‍රිතව තොරතුරු ගවේෂණී කිරීම සඳහා රෝකට්ටුවක් කක්්ෂ ගත කෙරි. ලන්කාවේ ව්‍යාර පහසු රීමේ දර්ශකය ඉහල නැංවීම වෙනෙන්. එඒහි ඇති ගැටලු අදනය කිීමට පාලිමේතු විශේෂ කාරක සභාවක් අද පත්කලා. මෙ අතර අයවැය දෙවන වර කියවීමේ විවාතය අද පාලිමේතුේ දී පවැත්වනාා. ශ්‍රී ලංකාවේ ව්‍යාර පහස්කිරීමේ දර්ශකයයි අගේ ඉහල් නැගීම සම්බන්ධයෙන් පැනැගේ ඇති ප්‍රායෝගගේ ගැටුහා දුෂකරතා අධ්‍යනයකිරීමටත් ඒ පිළිබඳව සිය යෝජ හා රිදේශ දිරිපත්කිරීමටත් වන පාලිමේන්තු විශේෂකාරග සභාවය සේවය පිණිස දරු නිතීච්ච මදුර විතානගේ මහතාගේ සභාපතිත්යෙන් යුතුව මන් අන්තිරුන් වින් පත් කර දව ාලිතර දන්න ෙමට. මම තුමාගින් ඉල්ලි ක්රනවා අයවැය කතාව කෙසේ වෙතත්. අඩුම ගානයේ මේරටේ විදේශවිනිම අර්බුදෙන් ගොඩෙන්න්නට තියන එක. ප්‍රධාන ප්‍රවාහයක්තමයි තේ කර්මාන්තය මේ කර්මාන්තය වෙත රජය මෙත යොමු නොකලපු. අවධානය දැඩිනෙස යොමු කරලා මේ කරර්මාන්තය නගා සිත වන්නට මේ කරර්මාන්තයෙන් පෝෂණ ව ලක්ස විසි පහට අික ව ජනතාව ජ ීතය සුකි කරන්න ර හ ගෞව දර ම ක් ඩ ද හ සැ තම් ස න් වන ට දැනටමත් ො ිලියන ආදායමක් න ප තිබෙනවා. අවුද ොර් බිිය එක දසම තුනන් යපන නදායම. මේ අවරුද්දේ සැපතම්බර් මාසයන විට අපි ොලර් බිලියන ග්‍රහස මුදල උපේ කෙන තිබන් අපේ පරෝකාතනය අනුව. ො බිියන එකයි දස්මදක් මේ මසද තෙවට ලබන්න පුුවන්ගේ. ඒක ප්‍රතිලාාව රට ජනාවටැබන කඩායෝතු හිමියන්ට ඒක ප්‍රතිලා තාම හලමට ලබවා නි න් ආදම පත්ති ඉතා හ ැ වා ව රට ලැබවා ගු හ පත්ව තිබෙනවා රඳ ල හැග තිබවවා හ බ ද කර වාර්තාවක් සකස් කර සම්පූර්ණ වැැවිලි සේස්තරේ අපතේ හෝ පරයෝජනය නොගන්නා ඉඩම් පිළිමඳ. අද දක්වාක බණ්ඩාගාරය තියෙනවා කිසිීම වැඩ පිල වෙලට පක්. තේන හැම පාර්ලිමේෙන්න්තු මන්ත්‍රීවරෙක් තමන්ගේ ජනතාව නියෝජනය කරන කොට්ටාස වල. ඒ තරුණ අන්ටර. කාන්තාවන්ට මේ අවස්ථාවදීම සුඳහා අත්තවැල් බැඳගන්න කියලා අප ඉල්ලා සිටිනු. දන්නවද ආයුජි කැම්මිල් රට ඇවිල්ලා. අවුරුද්දක් බලාගෙන ඉන්නවා. මේ කනිජ සම්පත් අරගෙන ප්‍රසෙස් කරලා මේ කපනාය කරන්න. නමුත් මේ කනිිජස සම්පත් ඔක්කෝම ඉල්මනයි ඇතුල ඔක්කොම මොද කරන්නේ. මේවා මේ බෑග්වල දාල ගෝනිවල දාලා දස්සක ගනංවලට පිට රටවල් වලට අවනවා. මේවා වල එකකොත්තු කලා අගේ දහගුණයක් වෙනවා එක පාරීින්ම. ඒකයි මංව ප්‍රායෝගික වෙන්න ඕනේ මෙතන කතා කරනවා කොමිටුමක් කදලා අපි හදමු කියලලා ප්‍රපත්තිය, ප්‍රපත්තිය හද ොට ක . බොහොම සුන්දර ආයෝජනය ආයජෝකින්ට සිත්ගන්න තැන් බොහොමයක් තියනවා. ඇත අති ඉදදල අපි ජනවාසයක් පටන්ගත්තේ ගගාවක් ඇලක් දොක් එමදත්තං වෙරලාක් කාශවිතව. මහවැලි ගග තිරිකුණනාාමලෙෙන් මුහොදට බහිනවා. එවගේ ලෝක හොඳ සුන්දර සචාරකින් ආශන දිනගත්ව වෙරල තිරයක් තිරිකුණනා මලේ තියනවා තන්බ පන්නන්නේි කිය කිවවා ව නොයකුත් නම්මලින් ප්‍රත්්මතිීප කියලා කිව්වා පුල්මොඩේ කණජවල නිදිය.ඒවගේම ලෝක තින ස්භාවික හොඳම වරය. ුණේ මහත් දවන්ත වටිනාක්ටික්තිෙනවා. හැබැයි මම දැකෙනෑ කවුරුවත්ම මේ වටිනාකංගලින් මේ ජාතික ආදාමට ප්‍රයෝජනාය ගන්නවා මම අභියෝග කර ලකනවා ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම ගත්තහම ඒ සමස් රාජ්‍ය ආදායමින් සීයට පණහක් සපුරන්න්න පුළුවන් වැඩ පිළිවෙළ वाල් තිරිකුනා ති ශික තුළතිවා. දරුවන් පිළිබඳ සිදුවම් වලදී මාති විසින් දරුවන් නිරාාවරණය කිරීම වැලැක්වීමට අදාල නීති සකස් කිරීම පිළබඳ, රජේ අවදහනය යොමුව තිබෙනවා. කාතා ළම කටයුතු හා සමාච සයිවල ගැවීම් කයුතු පිරිබඳ මාත්‍යාශී පදේශක කාරක සභහව, පසුගේෙතා පාලිමේතුවේදී රැසු අවස්ථාවේදී ඒ පිළිබඳව සාකච්ඡාවට ලක්වුණනා. කාතා ළමා කටහිතුහා සමාජ සවිබලකැන්වීම කටයුතු පිළිබඳව අවාධ්‍යංශීය උපදේශක කාරක සභාව, පසුගේදා රැසූ අවස්ථාවේදී අවධන යමූඩි දරුවන් පිළිබඳව සිදුවීම් වලදිී මාධ්‍ය විසින් දරුවන් නිරාවරණය කිරීම වැලක්වීමට අදාලෙ නේති සකස් කිරීම පිළිබඳව. ල ්‍රශේ පසුගේ සිදුවූ සිදධයක් මුල්රගනමින් මාධ්‍ය විසින් දුවන් නිරාවරණයකිරීම පිළිබඳව. මෙහිදී දීර්ග වශයෙන් සාච්ඡා වූ අතරේ එයනුව මෙලෙස නීතියක් සකස්කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අවදනයම් ූතිබෙනවා මෙම ළම අපරාධකරුවන් නීති ඉදිරිට ගෙන ඒම පිඳ මාධ්‍ය මගින් වාර්තා කිරීමේති අනෙකුත් වරදකරුවන්ට වඩා විශේෂ ක්‍රියාමාර්ගයක් භාවිතයට ගතයුතු බවත් නැත්නම් ඒ ළමයින්ගේ මානසික සෞකයට සහ. ඔවන්ගේ අනාගතයට අහිතර ලෙස බලපාන බවත් එහිදී වැදිරටත් සාකච්ඡාවට ලක්වතිබෙනවා. මීට අමතරව සෑම පොලිසියකම ළමහා කාන්තාකාරරංශේ ශක්තිමත් කළයුතු බවද එහිදී අවධහරණය කරුණා යනුවෑම පොලි ස්ථානයකම ලළමහා කාන්තාකාරංශි වෙන් වෙන් වෙන්වූ කාමරයක් සහ ඊට අනනිුක්තව කටයුතු කිරීම, පොලස් නිල්ල ධහරිනියන් සිව් දෙනකු පත්කිරීමට වහම කටයුතු කළයුතු බවට, අවශ්‍ය නලදහරින් දැනටම දැනුවත්කර ඇතිබවයි මෙම අවස්ථාවට එක්ව සිටි, කාන්තා ළම කටයුතු පිළිමඳ රජ්‍ය අමාත්‍යය ගීතා කුමාරසිංගම හත්මියය පෙන් වාතුන්නේ. එමෙන්ම සෘදදි ගෙවීම් ලබාදීම වැ පිවෙල නැවතත්. ැල් හා ඔප ැල් කාර්යාලා හරහා සිදුකිරීමට අවශ්‍ය විදිවිධාන සකස්කිරීම අවශ්‍යතාව පිළිබඳවද. මෙහිදී වැඩදිරටත් සාකච්චාවටය ලක්ව තිබෙනවා. නය ප්‍රතිවහගතකිරීම පිළිබඳව, චීනය සහ ජපානයඇතුළු බහුණයහිමියන්කින් මූල්‍ය සුරක්ෂිතාවයක් ශ්‍රී ලංකාවට කඩනමි අනවශ්‍යවන පව, ජීවිස සමුලුවට සහභාගීවී සිටින රාච්චනායකින් පෙන්වාදී තිබෙනවා. අය ප්‍රතිීවකතකිරීම පිබඳව චීනය සහ ජපනය ඇතුළු බහුනා හිමියන්ින්ෙන් මුල්ලේ සුරක්ෂිතාවයක් ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය වන බව ජීවිස සමලුවට සහභගී සිටින රජනායකයන් පෙන්වාදෙනවා ඒ මැති ආදායම් ලබන රටවල් මුහුණ දෙන නෑආපසුගේවීම ගැටලුව පිළිබඳව. ඒ පැවති ජීවි සමුළුවේදී ඔවන් සහන් කලේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්ල අරමුදල සමක කාරය මන්ඩලමටම එකඟතාවකට පැමිණ ඇතිහයින් මෙම සුරක්ෂිතාව කඩිනමින් අවශ්‍ය වන බවා. ජීවිස සමුලුවට සහාගවී සිටන ලොව ප්‍රාන පෙළේ රටවලනෑ. මැදි ආදෑම් ලබන රටවල් මුහුණ දෙන නෑපසගීම ගැටලුව පිළිබඳව. ඒ අධානය යොමු කරතිබුණා ඒද ශ්‍රී ලංකාව පිළිබඳ වැඩි අධනයක් යොමු වූ අතර. ජීවිස රටවල නායකයන් ප්‍රකාශකරඇති ශ්‍රී ලංකාව ඇතුු නයි ප්‍රතිව ගැතකිරීම සඳහා විධ රටවල් සිදුකරඇතිඉල්ලීම් වලට බහ නෑ හිමි රටවල් විසින් යහපත් ප්‍රතිචාරයක් ලබාදියතු බවටයි. ෙවර ජීවිස සමළුව ඉදුනීසියාව ාලිනවරදී ලොව ප්‍රධහනතම ආර්ථකයන්ට මිකම් කියන රටවල නායකයන්කි ප්‍රහනත්වයෙන් පැවැත් වෙනවා. ෝක බැංකු ප්‍රපාදනයටතේ මරට ලැබුණු යුර අපපොරතුගේ, අද සිට සියලුම ගවිචන සේවා මධ්‍යස්ථාන මගින් නිකුත් කිීමට කටයුතු කරන බව පෘෂිකන් මමාතය මහින්දාම වීීම මතා පවසනවා. මෙ අතර දෙදහස් විසිතුන වසරේදී මෙරට අලි සගණනයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි අමතිවරයා සඳහන් කළේ. බැකු ප්‍රතිපාදනයටේ මරට ලැබු යුරයා පහර මට්‍රික්ටන් විති දහසක ප්‍රමාණය අද සිට සලීම ගවිජනස සවා මධ්‍යස්ථහන මින් නිකුත්කිරීමටයතුය දාතිබෙනවා. එෙන්ම ඉදිරයේදී යුරයා පහර නකාතුනක් මෙරට පැමිණීමට නියමි බැවින් ගොවින්ට අශ්‍යතරමට පහර පවතින බවත් කිසිදු අවස්ථාවක සහල් ආනායන කිරීම අවශ්‍යතාවයක් නොමති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවරම හතා සඳහන් කලා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකල ලක බැංකු නය අධහරයාඇති ශ්‍රී ලංකාවට පැිණි දෙවන යුරයා පහර නවකාේ ගොඩ බෑම, අවස්ථාව නික්ෂ. ඒ කොළඹ වරය වෙත පැමිණි අවස්ථාවේදී. මෙ අතර එක්සත් ජාතින්ගේ ආහාරහා කෘෂිකරම සංවිධානයේ වින් දිස්තෘික් හතරක අඩුආදාදෑම්ලාබී ගොවිි පුල් පහළුස්තහ සහයිස හන්න්නවේකට නොමිලේ ලබාදීමට යුරයා පොහර මට්‍රික්ටන් හත්සේ අසුවක්. ඒ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත බහර දෙනු ලැබවා යාපනයේ මුලතිව කිිනොච්චිහා දුල යන්න දිස්ත්‍රික්වල අඩු ආදායම්ලාබී ගොවි පුල් වෙත එම පොහර නොවිලේ පෙදීමටිය එමිත. මෙන්ම ඉදිරියේදී තවත් දිස්ත්‍රික් හතරක අඩු ආදාෑම් ලාබි කොවි පවල් සඳහා නොමිලේ යුරයා පහර ලබා දෙන බොවත් ඒ සඳහා එක්සත් ජාතියන්ගේ ආහාරහා කෘෂිකරම සංවිධානයේ යුරයා පොහර මට්‍රික්ටොන් වදහතුන්සයක් ලබාදීමට නියමිත බවත් කෘෂිකර්ම අත්‍යංශය සඳහන් කලා මේ අතර යුරියා පහොර පිළබඳව මෙම ගොජනමධ්‍යස්ථහන වල නිල්ලදහරින් හ සේවකයන් ගො නතාවට හිරි හැවන ලෙස කටයුතු කරන්නේ නම් වින්දුවයි හතයි එකයි අසු හතයි දා හතරයි දෙසේ දහ නවේ දුරකතන අන්කේ ඔස්සේ ජාතික පහොර ේකම්කාරෑලේ අධ්‍යක්ෂි. දන ලොක හවාගේ මහ ැනම්වත් කරන ලසයි ෘෂිකරම අමාත්‍යංශය මගින් ගොවි ජනතාවට දැනම්දී ඇත්තේ. මෙ අතර දෙදහස් විසිතුන වසරේදී මරට අිංගනයක් පැවැත්වීමට තීරණය කර ඇති බව. ෘෂිකරම වනජී හා වන සපත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීම හ පවසනවා. ඒ පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැවති සාකචඡාවවකදී අත්‍යවරයා සඳහන් කළේ වනජී හා වන සංරක්ෂණ පිළබඳ පර්ලිමෙන්න්තු පදේශක කාරක ස හ අවස්ථාවේති. පාර්ලිමෙන්තු මත්‍රීවරුන් රසක් අලිමිනිස් ගටම වැලක්වීම සඳහා අමාත්‍යශ විසින්. ලබන පියවර පැදිලි කර ලෙ ඉල්ලා සිටි බවා. ඒ අනුව අිස් කැටම වැැක්වීම සඳහා පීවරැනීමේතිී දැනට ්‍රු ලංකාව සිින වන අලි හනේ සම්බන්ධයෙන් ස්ථහිර දත්තවල අවශ්‍යතාවයක් පවතින බවත් ඒසඳහා එළමෙන වසරේදී අලි සංගණනයක් පැවැත්වීමට මේවන විට සියලු කටයුතු අසන්කර ඇති බවත් අමාත්‍ය මහිද අමරවරීම හතා සඳහන් කලා අවසන් වරට මෙරට අලි සංගනයක් පවත්වා ඇති දෙදහස් එොල්හා වසරේදී වන අතර එම වකවානුව තුළ පන්දහස ඉක්ම වූ වන අලින් සංක්‍යාවක් අප රටෙන් වාර්තාීතිබෙනවා. මෙම දැනට පවතින නිල ොවන දත්ත අනුව. වනලිගහනයේ හදහසකට ආසන ත්වයක් දක්වා වර්ධනේී ඇති බොයි, වනජී දෙපර්මේතුව සඳහන් කළේ. අවතින සම්පාත්ත නිසි ෙස කළමනා කරණය කරමින් නව අධ්‍යාපන පරිවර්තනයක් ජනවාාරි මස සිට ක්‍රියත්මක කරන බව අධ්‍යප නමාතය ආචාරය සුසල් ප්‍රමජයත්ම මතා පවසනවා. ඊඒ පැවති වැඩසටහලකටයෙක් විමින් අමත්්‍යවරයා සඳහන් කළේ එහි දර්ශීය කලාපේයට කෝළඹ ආර්ථික බල ප්‍රදේශය තෝරාගෙන ඇති බවයි. අපේ රට ආපුූ ආර්ථක ප්‍රශ්නත් එක්ක අපි දන්න අපට විදේශවනි මෙහිඟකමක්ති න. අපේ දේශය ආදෑම් නිෂ්පාදනය ආදයෑම් ප්‍රවාා හැටිරිතු. ශයාාදයම් ප්‍රමාණයකත් වෙන වාඩු. විදේශ ප්‍රේෂණය සමමුකයා වාඩුයි ඒක නිසා මේ සියල්ලපු කරන්නවල් මහදද සම්පත් හිගන සම්පත් කලමනා කරන කරන්න රිසෝස් මනන් හොදා අපේ රටේ සිට හැත්තවක් බෞද්ධ. අනිත්තා ගම්මල අදැනෑ හිටියවනට ඒගොල්ලොත් මේ සංස්කෘතිය තුළ ීවත්වෙන අය. එම බේදයක් නෑ නිරසා දැන් අපිට ඕන කල්ලති ඉන්නේ මේක එක්තරා විදිහක ප්‍රවේශවීමක් වෙනවා අපි ලබ අවදෙදල බාරම් කන්න අධ්‍යාපන ප සන්ක කර වැඩස. එක පලවනිීම මා රම්භ කරන්න මොහද අධ්‍යාපන පරිපාණලය වෙනස්කම් දැන්තින කලාප සිය කසි විසක් ප කලාප එකසි විශ්‍ය අර්තයේ කොට්ටාස වෙන්මට පූ ඩලන් බෝඩස් පාසැල් සංවර්ධන මන්ඩලයින් ඒ අත්ම පාසල් අධීක්ෂ නෙවේ තුර පාසල් සංවර්ධන මඩ්ලේකට පාසැල් දලවාශෙන් විශසක් පෙර වැටු පාසල් දාාශකසිේ පනස් පයි මේ පන්සේ පණහ යට තියෙනවා පර්ෂද ඇතන් ලස්ටස් එක්දස් දෙශියයක් හෝයිට මදක් වෙන සං්‍යා මේ එදදහස් දෙසයේ පර්ෂදයකට පාසැල් හයර් අටත් අතර සංඛ්‍යාවක්කෙන්. ඒ පර්ෂදතින ලීඩ් ස්කූල් එකක් හෝ ඊට වැඩිගන්න ප්‍රමුඛාසැල් සම්ත් පරෂදය තුළ කල්මනා කරනය කරයි. මේ පාසලි ගුර නතාවයක්තිී නොනක් ආසන්න පර්ෂදය තුළ ගුරු අතරෙක්්‍ය ඇත්තිී නොන ක තුළනේ කරර න ානයුක්ත කල්ලාට ඒ කරන්නපුරලක්. ඇතුර ප්‍රමුඛ පාසැල් වලතින සම්පත්වලින් එසේ සම්පත් නැති පාසැල් අලමනා කරණය කරගන්න ල ඇතුකොට සම්පත් කළමනා කරණය දෙකම මානව සම්පත් ෞතික සම්පත් දෙකම කළමනාරනක් ඇතනින් වෙන. තු අපතයාම අඩුවන්ද අප කරන්න න ම අප ආර්ථක දන්නන්න අනවශ්‍යී දන් අඩු කරන්න ඕනේ අපතයාම අඩු කරන්න ඕනේ සම්පත් කළමනා කරමය කරන්න ඒක අපි ආදර්ශයකින් මෙතැනින් පටන්ගන්න අධ්‍යාන. මේක ජනවාරි වාස මුල වෙනකොට දෙවෙන්ද පාසල් පටන් ගන්නකොට දිවේන පුරාමක්‍යාකත වෙන. මේරට තුළ අනතුරවාවවම කිරීම ක්‍රියාකාරී සැලස්මක් ක්‍රියාත්මක කිරීමට සූතනම් කර ඇති බව සෞඛ්‍යාමාත්‍යයක්ශය පවසනවා නොඇම්බර් මස විසිවනදාටය දෙන අනතුරාවම කිරීම සහනතුරවට ලකවා අනුස් මරණය කිරීම දිනය නිමිතෙන් ඒය ක්‍රියාත්මකයි. ලෝකේසාහ ලංකාවේ ප්‍රධානතමෞඛක ගටලුවක් හැටියට අඳුගෙන තියන්නේ අනතුරු කියන එක අපේ ලංකාව ගත්තොත් හැම විනාඩියකටම අට දෙෙනෙක් විතර අනතුර සිද්ධ කරනවා ගන්නවා මේ ආකාරයක් බයිධ ප්‍රතිකාරල බිම්සුසවාකාර හැබැයි අපි ඒත් එක්කම ගත්තාහම අවුරුද්ධකට දළවශයෙන් දහදහක් දොළස්දාහක් අතර ප්‍රමාණයක් හැම අුරද්කම අනතුරවලින් මේයවා මෙතන මාර්ගානතුරු වැටීම් සියදිවිහානි කර ගැෙන දියගිලි මේ වගේ බොහෝ දේවල් තියෙනවා. ඒකින් කියන්නේ දවසකට තිස් දෙක් තිස් පහක් විතර්‍රමාණයක්ී. ලක අපිටහිම වව අනතුර නිසා. එකක කියන්න හැම පැය තුනකට සැරයක්ම අපිට හතර දෙනෙක් කහිමි වෙනවා දවසකට. මාර්ග අනතුරු තමයි අපේ ආර්ථිකව පලදායි වයස්කාණ්ඩේ අතරතින ප්‍රධානතමෞට ගැටලුව මාග අනතුරුවට වැඩිපුර ලක්වෙනයගේ ගත්ත හම. ඒගේ වයස්කාණ්ඩය ගත්තහම අවුරුදදු විස්ස විසිපහත් තිහ මෙන්න මේකා ක්ඩයමකන් අප ආර්ිකයට වැඩි වශේම දායකත්වය ලබා දෙන ක්ඩයම් තමයි වැඩිපුරම මාර්ග අනතුරුවට ලක් වෙන්නේ. ඒහ සම්බන්ධයෙන් විධාකාර කටියවුතු කරන්න . ස් පහ ුද්දේ එක්සත් ජාතින්ගේ සංවිධාන කිසින්ම් ලෝක මාග අනතුර ලක්වුවන් අුස්මරණෙම ඇත්තම් බින්දිතයන් අනුස්මණය කිරීම දිනය හැම අවරුද්දකම නොහම්බර මාස තුන්වි ඉරිදා මේ දිනය මේ ආකාරයෙන් සමරන්න කියන එක එක්සත් ජාතින්ගේ සංවිධානය අනුව තීර්ණ වෙලා තියවා ඉන්සම් මේ අුරුද්දේ නොම්බ මාසේ විස්ස මයි කැන එළඹෙන ඉරිදා තමයි මේ වැට සහාන මේ ලෝක වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඒත් එක්කම අපි දැනටමත් සකස්රල තියෙනවා සෞඛ්‍යාමාත්‍යශේ බොනොෝන් ෝගගේක ගැහැටියට සෞඛ්‍යාමාත්‍යංශයේ අනතුරු නිවාර්ණයකි හැටියට සියලෝම් පර්ෂවකරුවන් එක් එකතු. ලා අපි ර්තමානයේ දැ ති න ක් න ්‍රියාකාරි සැෑස් මත්තියන මෙන්න මේ ආකාරී ක්‍රියකරම කියනේක වො හර ති බලාබොරොත්තුතිේවා යම්්‍රමාණයක් මේ අනතුරු අවමකරගන්න. විදුලිල මටලය විසින් ඉදිරිපත් කර ඇති ජනන සැලසුම සඳහා වාචිකදහස් ලබා කගැනීම ඊයේ සිදු කෙරුණා. මෙම ජනන සැලසුමට අනුව දෙදහස් තිහවන විට පුනචනීය බලෂක්තිය සයට හැත්තෑවක් දක්වා ගෙනයාමට හැකිවන ඇති බව. මහචන උපයෝගිතා කොමිෂන් භාව්‍යදයක්ක්ෂ ජන්‍රාල් ධමිත කුමාර සිංහමහතා සඳහන් කළේ. විදිලි බල මණ්ඩලය විසින් කොමිෂන් සභාවට ඉදිරිපත් කලා තියනවා දෙදශ විසිතුියට දෙදා සතල දෙකදක්වා ජනන සැලසුම. ම න ැු නමත ර ද ශ්‍රී ංකා ජ න ත කොමසන් සබා පනත යටටතේ කොමිසන් සබා විසින් සියලු පාර්ශකරුවන්ගගේ අදහස් විමසය යුතුයි. එම අදහස් ලිකිතව ලබාදීම ජනට . සදිතුනක කාලයක් ලබා දුන්නා එම කාලේ අවසානයේ දී අපි පවත්තන්නේ වාචිකව මෙම ජනන සැලසුම සඳහා අදහස් ලබා දීම ඒ සඳහා රාජ්‍යායතන ශෂේෂත්‍රය ඉන්න ප්‍රීණයන් ඒ වගේම විදුලි පාරිභෝගිකයන් ඇතුළ සියලුම කණ්ඩායම් ඉදිරිපත් වෙල තියෙනවා මෙම අදහස්ද සැලකිල්ලට අරගෙන තමයි මහ ජනපයගිතා කොම්සැන් සබභා විසින් මෙම ජන සැලසුම අනුමත කරයි ජනන් සැලසුම සඳහ රාජ්‍ය ප්‍රතිපත්තිය හැටියට තියෙන්න සට හැත්තෑවක් පුනර් ජනීය විදුලි බලයෙන්. විදුලිය ලබා ගැනීම සහත් දෙදස් පණහා වෙන විට ඒ ඇන්නේ කාබන් විමූජනය බිඳුව වෙන ආකාරයට ලබා ගැනීමදී කරුණු සලකා බලනවා ඒ වගේම මේක අවම පිරිවය ජනන සැල්පන්සිම විය යුතුවය කියැන්නේ මේ විදුලිය ජනය කරන්න අවම පිරිවයක් යන ජන සැල්සුම කියනෙ කොමිස සවිසින් බලනවා. ව්‍යාපෘති ක්‍රියාත්මකව වීම අඩුවත්තිබා නමුත් මේ අලුත් ජන සැලසු මානුව සියයට හැත්තාවක් දක්වා විදුලි පුනර්ජනය විදුලිය දස්තිය වෙනවා. ලබාගැනීමට කටයුතු කරලා තියෙනවා එම ජන සැලසුම තමයි මේ ඉදිරිපත්වෙල තියෙන නතාවගේ අදහස් වමසීමට ඒ අනුව ජනතා විසින් ඉතාම හරවත්තා අදහස් දක්වමින් පවතියනවා ඒ අදහස් සැලකිල්ල ගෙන කොමිසන් සබා සින් ජනතාවට සහ විදුලි බල මන්්ඩලෙට සහ සියලමු පර්ශකරුවන්ට එකගවිය හැකි ජනන සැල්සුමක් අනුමත කරන්නේ මු අපි හිතනවා මේ ජනන සැලසුම පුුණර් ජනය බලශක්තිසියට හැත්තැාවක් දක්වා යාේ දී යම් දුරකට ස්ථාවරව විදුලිමිල්ල බා ගැනීම හැකියාවක් තියෙයි කියලා දැන්තවදේශය පුවත් කිහිපයක් කෙටියේ ්‍ර ලංකා දහස් වලඳ කිවිසම තා කටි කලක් තුල ක්‍රාත්මක රීමට කටයතු කර ලෙස ජනදපති රනිල් විරම සිංහමහතාාවවිසි. අදා ල හරට ද ස්ල දීති පෙනවා සිංගපර ශ්‍රී ලකා නිහස් වල විසම ියාම ීම පිළිඳ.ද පරවරුව ජනාධපති රල පැවති සාකචචාවේදී ජනධපතිවරයා වින් අදාල නිරධහරට එම උපදෙස් ලබාද ඇතේ නිහස් වෙලඳ විුම සම්න්යෙන් පවතින ගටලු පිළිඳව. මෙහිද දීර්ගලෙස සාකචා කරන අතර. පවතින සේල ගටලු සඳහා. ඩනම් විසඳදුම් ලබාදීමේ අවශ්‍යතාව ජනදපවරයා. नेब ाइ नाद बති मा දශശ सඳ ले. ්‍රී ලංකා ්‍රකට් අතනේ දහස් විසි දෙක වර ස්ට්‍ර ියයානු ශ්‍රී ලංකා සංචරේයේති රග ප්‍රේශපත්‍ර අලවිකිීම උපයගත් රපියන් ලියන එකේ විසකමුතුරක් ජති ක්‍රීඩ අරමුදලට පිරි නමතිබෙනවා ස්ට්‍ර ියයානු සංචරය අතරතුර ්‍රීලංකා ක්‍රකට අයතනේ ක්‍රඩාහයෝවන කටේතු අමතංශිට ලබාතුන් ොන්දුවට අනුවයි, එම ප්‍රධාන සිදදුකරඇති. ශ්‍රීලංකා ක්‍රික් ආයතනේ මෙහැරෙහි කොටසක්ලෙස රටේසිේල්ුම ක්‍රීඩා ්‍රියකා අරකම් දියුණකිරීම අරමුණින් එම ප්‍රධානයන් ලබාදීතිබෙනවා. සියා පැසිවික් කලාපේ සඳහ වන එක්සත්ජාතින්ගේ ආර්ථික සමාජ කොමිස්ම කුණුහ නිරතික ආසියාකාරයාල ප්‍රධාන මිකෝටනාකා මහත්මය සහ වැවලිහාකාරමාන්ත අමාත්‍ය රමේෂ පතිරන මහතා අතර විශේෂ සකච්චාපක් පසුගදා කරමාන්ත අමාත්‍යන්ශී පැවැත්වුණනා අසිය හා පැසවිි කලාපේ සඳහා වන එක්සත්ජාතිගේ ආර්ථික සමාජ කොමසම විසින් මේ වනි විටත් ශ්‍රීලංකාවේ වව සය සංවර්ධනයටක් වැඩ සටහන් රැස ක්‍රියාත්මක කර ඇති බවත් ඉරියේ දද එම සංවිධාන අක්ඩ සහය ශ්‍රීලංකාවට ලබ දින බවත් එඇහිද මිකෝටනාකාමහත් සඳහන් කරති වෙනවා විශේෂයෙන්ම පවතින වත්මන් ආර්ථක ත්මය හමුවයි ශුද්‍ර හ සු පරිමානක් ක්ෂත්‍රය තුළෙ කාන්තාව ්‍යවසායකත්වය සවර්ධනය හා ප්‍රවර්ධනය කිරීම පිබඳව ඇහිද දීර්ග ලෙසසාච්චා කල අතරේ ඒ සඳහා අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළා දීනක සහන් නිමවන්නටමත්තය හට දවසේ වැදකත්කම ගැයි මෙ අවධහනය. ම්බ හ ඒජුප්තුේ කෘතිම මුොහුදු මට්ටම ජල මාර්ගයක් වන මධ්‍යධරණී මුොහුද රතුම් හුද සම්බන්ධ කර නිර්මාණය කළ සුවස් ඇල විවෘත කර ඇත්තේ එක්දහස් අටසය හැට නවේ වසරේ නොහම්බ මසදා හත් වන දිනයි. සුවසැල සමාගම විසින් එක්දහස් අටසය පනස් නවේ වසරේ සිට එක්දහස් අටසය හැට නවේ වසර දක්වා කාලය තුළදී මේ ඉදිකර ඇත්තේ. ඩගස් එගල් බාට් හට ලමු පරිගණක මූසිකය සඳහ පේටන් බලපත්‍රය ලා ගෙන ඇත්තේ. එක් දහ නවසිය හැත්ත ඇවසරි නොැම්බර මස දහත් වන දිනයි. එම උපන්ගේෙහි වලගයක්මින් පෙන නිසා. එංගල් බාට් විසින් ඒය මූසිකේ ලෙසනම් කරතිවෙනවා. සෝවිය් සංගමී විසින් දෙත් කරන ලද ලූනා දාහත අභ්‍යවකාශයනේ මගින් ලුනා කෝඩ් වන්ඩ රෝරය සඳමත ගොඩවැස්වීම සිදුකර ඇත්ේ එක් දහ ොවසය හැත්ත ඇවසරි නොැම්බර මස දහත් වන දිනයි. ඒ සමඟින් ශ්‍රධ ප්‍රධාන ප්‍රෞෘති විකාශය නිමාවට පත්වනවා හමුුවමු හෙටත් සව සහ යිතිහට තෙරවන් සරණයි නමබුද්ායි.තිහ වෙන මෙවැනි පදකත්වත් නැරමීම සඳහ ශ්‍රා TV නි YouTubeු චනලේ සස්ටයි් කර සීනුව සලකුුණු වන්න.